ආයුබෝවන් හරි දේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත තත්ත්වය තවත් බරපතල වුණොත් ශ්‍රේණිගත කිරීම වලින් ලංකාව අයින් කරයි ආර්ථික විශේෂඥයින් කියයි අවුරුදු 18 ඡන්දදායකයාගේ මරණයට රුපියල් ලක්ෂ 5යි අවුරුදු 58 පාර්ලිමේන්තු මන්ත්‍රීගේ මරණයට රුපියල් ලක්ෂ 50යි ප්‍රජාතන්ත්‍රවාදී රටේ වෙනස් ලෙස සලකන අවමානය කතරම් දැයි අද ටෙලිවැකිය ප්‍රශ්න කරයි මුලින්ම දේශීය පුවත් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම වලින් පහළට මැද දමා තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකාව සී සිට RD දක්වායි පහළට ගෙන විත් ඇත්තේ RD වලින් ගම්ම වෙනුවේ දේශීය ණය ගෙවීම සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති රටක් යන වෙනුයි නවතම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ ෆිච් රේටින් ආයතනයයි මෙම තත්ත්වයේ ඉදිරියටත් පැවතුනොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ණය ශ්‍රේණිගත කිරීම වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා දේශීය ණය සම්බන්ධෙමුත් රජයේ විවිධ තීරණ ගත්ත ණයවල අවිනිශ්චිතභාවයක් පවතින බව නිල වශයෙන් පිළිගත්තා ඊට පස්සේ දේශීය ණය ප්‍රශස්තීකරණයකට යා යුතුයි කියන තීරණය මත ඉඳලා අවශ්‍ය වැඩපිළිවෙලක් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා රජයේ නිල වශයෙන් පිළිගත්තා දේශීය ණයත් ගෙවීමට රජයට හැකියාවක් ලැබිලා නැහැ කි. දැන් මේ තුල සිද්ධ වෙන්න කාරණය තමයි අන්තර්ජාතික වශයෙන් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ මේ ණය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විමර්ශනය කරලා ඒගොල්ලෝ ලංකාවේ ශ්‍රේණිගත කිරීම අතින් නැවතත් පහළ තලයකට ගේම සඳහා කටයුතු කරා. හිටපු මට්ටම තමයි C කියන මට්ටම. මේ දේශීය ණය සම්බන්ධයෙන් පෑරහැරීමට හැකියාව තියෙන රාජ්‍යයක් විදිහට තමයි පිළිගනු ලැබුවේ. නමුත් දැන් මේක C වල ඉඳලා තවත් RD වගේ මට්ටමකට එනවා. ඒකෙන් අදහස් කරන්නේ ණය ගෙවීම දැන් පෑරහැරලා තියෙනවා. කොටසක් හෝ ණය ගෙවීම දේශීය වශයෙන් පැහැරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි දැන් ඉන්නේ ඉතාමත් පහළම තලයේ. මේටත් වඩා පහළ තලයකට අපිට යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. තවදුරටත් රටේ තත්ත්වය නරක තත්ත්වයකට යනවා නම් මේ ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය තුළ ලංකාව වගේ රාජ්‍යයක් ෆිච් ආයතනය විසින් අයින් කරන්නට පුළුවන්. ඕගොල්ලන්ගේ ණය අපි ශ්‍රේණිගත කරන්නේ නැහැ. මොකද කළා වැඩක් නැහැ කියලා ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ගෝලීය ස්වෛරී ණය වටමේස සාකච්ඡාව අද පැවැත්වෙන බව රොයිටර් පුවත් සේවයේ තොරතුරු වාර්තා කර තිබුණා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ G20 රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ණය පැහැර හැර ඇති රටවල් සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් වලට අදාළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වුණේ. දේශීය ණය ප්‍රශස්ත කරන්නේ අපි තාමත් සාර්ථකව කරගෙන යනු ලබනවා. සංවර්ධන බැඳුම් කර අපි ජූලි මාසයේ අවසන් වෙනකොටම නිමා කරා ප්‍රශස්ත කරන්නේ. දැන් ඊයේ දින වෙනකොට විසාමික අරමුදල් වල ප්‍රශස්ත කරන්නේ නිමා කරා. දැන් අපිට තියෙන්නේ මහා බැංකුව සතුව පවතින බැඳුම් කර සහ රජයට දුන්න අත්තික ආරම්භ පිළිබඳ. ඒ ඉදිරි මේ දින දෙක තුන ඇතුළත ඒකට තුත් නිමා කරනවා. මේ ඉදිරි සතිය වෙනකොට දේශීය ණය ප්‍රශස්ත කරන්නේ නිමා කර ගන්න පුළුවන්. රටේ ආර්ථිකය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවාද අදහස් පළ කළා. බංකොලොත්භාවය ප්‍රකාශ කරේ මේ ජාත්‍යන්තර ආයතනවල අවශ්‍යතාවට කියන එක තමයි මම නම් විශ්වාස කරන්නේ. දැන් මේ අයට අවශ්‍ය අපේ රටේ ආර්ථිකය හසුරවන්න. මොකද ආර්ථිකය හසුරවීම හරහා ඔවුන් අපේ රටේ භූදේශපාලනය හසුරවනවා. දැන් හැමිල්ටන් රිසර්ව් බැංකුව දාලා තියෙන නඩුවටත් ඇමරිකානු ආණ්ඩුව සම්බන්ධ වෙන්නට මැදිහත් වෙන්නට යනවා කියලා ආරංචියක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ආණ්ඩුව මැදිහත් වෙනවා නම් ඒකෙනුත් පේන්නේ ඒ ප්‍රශ්නේ විසඳන්නටයි ඔවුන් උත්සාහ කරන්නේ. ණය ගෙවන්න පටන් ගන්නට නම් අපේ ආර්ථිකය සක්‍රිය වෙන්නට ඕනේ. හබංකම කියලා කියන්නේ ආර්ථිකය වර්ධනය කරගන්න. දැන් ආර්ථිකයේ වර්ධනය සිද්ධ වෙනවද? පිටපිට කාර්තු හතරක් අපේ රටේ ආර්ථිකයේ සංකෝචනයට රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වූ දා සිට මේ රටේ ආර්ථිකය සංකෝචනය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලක ආධාරයක් නෙවෙයි ඩොලර් බිලියන 2.9ක 25ක පමණ ඉහළ පොඩියක් ඩොලර් වලට ගෙවන්න ඕන ණයක් අපි මේ කියන්නේ. දූෂණේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් දැන් අද ලියන්නේ 367 වන ටෙලිවැකිය. අප දුටුවා තරුණ ජීවිතයක් රුපියල් ලක්ෂ 5කට තක්සේරු කරනවා. ඒ මුදල දුන්නෙත් ඇමති බන්දුල ගුණවර්ධනට අනුව කරුණා සහගත ගෙවීමක් ලෙසයි. කරුණා සහගත ගෙවීමක්. මේ කරුණා සහගත ගෙවීම කළේ අර දුම්රියේ වහල මත ඇවිත් මියගිය වයස අවුරුදු 18ක් වූ දිනිත් ඉඳුවරට.
බන්දුලගේ කරුණා සහගත බව නොවන්නට මේ තරුණයාගේ මරණයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලැබෙන්ට තිබුණේ රුපියල් 75,000ක්ලු නේද? දැන් අපි මෙහෙම බලමු මේ තරුණයා මේ වගේ අකල් මරණයකට ගොදුරු වුණේ නැත්නම් එක්තරා විදිහකින් කියනවා නම් මේක අනියම් මිනිමැරුමක්. හොඳේ අනියම් මිනිමැරුමක්. එහෙම මිය ගියේ නැත්තම් අපි හිතමු අවුරුදු 55ක් වෙනකන් මේ තරුණයා ජීවත් වෙනවා කියලා. අපි එහෙම උපකල්පනය කරමු. ඒ කියන්නේ දැන් වයස අවුරුදු 18යි 55ක් වෙනකන් තව අවුරුදු 37ක් ජීවත් වෙනවා. මේ තරුණයා අවුරුදු 30ක් රැකියාව කරලා දෙමව්පියන්ව නඩත්තු කරනවා කියලා හිතමු. එතකොට මේ අවුරුදු 30ටම මේ තරුණයා උපයන්නේ රුපියල් ලක්ෂ 5යිද? නේද? දැන් දුන්න ඔය රුපියල් ලක්ෂ 5 අවුරුදු 30න් බෙදුවාම එක් අවුරුද්දකට මේ තරුණයාගේ ආදායම වෙන්නේ එතකොට රුපියල් 16,666යි. රුපියල් 16,666යි. රුපියල් 16,666ත් මාස 12කින් බෙදුවාම මේ තරුණයා ජීවත් වුණා නම් මේ තරුණයාගේ මාසික ආදායම රුපියල් 1,388යි. හොඳේ. දැන් අපි අරගෙන බලමු අර අරගලේ වෙලාවේ ඝාතනයට ලක්ුණු අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු ඝාතනය වන විට වයස අවුරුදු 58යි. ඔහු ඝාතනය වන විට වයස අවුරුදු 58යි. අපි දිනිත් ඉඳුර ජීවත් වෙනවා කියලා විශ්වාස කළේ අපි උපකල්පනය කළේ අවුරුදු 55යි කියලා. ඒ අනුව නම් අමරකීර්ති වැඩියෙනුත් අවුරුදු 3ක් ජීවත් වෙලා නේද? මොකද දැන් 58යිනේ. කමක් නැහැ. අපි හිතමුකෝ අමරකීර්තිට තව අවුරුදු 30ක් ජීවත් වෙන්න වාසනාව ලැබුණා කියලා නේද? උඟාක් දේශපාලනඥන්ට එහෙම වාසනාව තියෙනවා. එතකොට 58ට ඒ කියන්නේ ඔහු මිය යන අවස්ථාවේ වයස අවුරුදු 58යි. තව අවුරුදු 30ක් ජීවත් වෙනවා කියලා උපකල්පනය කළොත් එතකොට ඔක්කොම 88යි. වයස අවුරුදු 88යි. ඒ කියන්නේ අමරකීර්තිට ආණ්ඩුව ගෙවපු වන්දි ආරම්භලන්ට රුපියල් ලක්ෂ 50ක් ගෙව්වා. එතකොට මේ රුපියල් ලක්ෂ 50 තව අවුරුදු 30ක් ජීවත් වෙනවා කියලා උපකල්පනය කරලා අවුරුදු 30න් බෙදුවොත් අවුරුද්දකට රුපියල් 166,000ක් විතර වෙනවා. අවුරුද්දට කීයද? රුපියල් 166,000යි. දැන් මේ එකම රටේ පුරවැසියන් දෙදෙනෙකුට ලැබුණු වන්දිය. එක් අයෙකු ඡන්දදායකෙක්, අනිත් පුද්ගලයා ඡන්දයෙන් පාර්ලිමේන්තු ගියායෙක්. ඔච්චරයි වෙනස. හොඳේ. තරුණයාගේ ජීවිතයේ වටිනාකම කරුණා සහගත ගෙවීම අවුරුද්දටම රුපියල් 16,000යි. මන්ත්‍රීවරයාගේ වන්දිය අවුරුද්දටම රුපියල් 166,000යි. නේද? දැන් මේ ගෙවුණු ශ්‍රී ලාංකික ඉතිහාසයේ පුරාම ඡන්දදායකින්ට එක වන්දියකුත්, ඒ අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තු යන අයට තව වන්දියකුත් තමයි මේ තාක් ගෙවලා තියෙන්නේ. අනාගතයේත් ඔහොමයි ඔය යන විදිහට. හරිද? දැන් මේ උන්දලට බෙදාගන්නේ සවලෙන්. හරිය? සවලෙන්, සවලෙන්. හොඳේ. කොහොමත් ඉතින් මේ දුම්රිය වර්ජන තිබුණත් නැතත් මේ රටේ දුම්රිය මගිය හැමදාම එන්නෙත් යන්නෙත් ඔය වහලේ තමයි. ආයේ ඒකේ කියලා ඉතින් අමුතු වෙනසක් නෑ නේද? පෞද්ගලික බස් රථවලත්, ළංගම බස් රථවලත් යන්නෙත් එන්නෙත් එහෙම තමයි. හරිද? මොකද මේ අපිට මේ එංගලන්තේ, ජපානයේ, ප්‍රංශයේ විතර නෙමෙයි ඔය චීනයේ වගේවත් මේ සැප පහසු යන්න මගේ ප්‍රවාහනයක් තියෙන රටක් නෙමෙයිනේ මේක. ඕකනේ ඇත්ත නේද? හැබැයි ජනතා ඡන්දයෙන් පත් වෙලා දීවන්නාවට යන අයට අවුරුදු 5කට සැරයක් තීරුබදු සහිත රුපියල් කෝටි 4ක 5ක විතර සුපිරි වාහනයක් ලැබෙනවා. හරිද? ඒ හැන්දෙන් උඳල බෙදා ගන්නවා. විවෘත හදවත් සත්කමකට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 1,000,000ක් ගන්න අසර්ණ රෝගීන් පොලිමේ ඉන්නකොට උඳලට සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න යන්න පවා රුපියල් කෝටි 4ක 5ක ආධාරත් ලැබිච්ච අවස්ථා තියෙනවා නේද? අපේ ඡන්දයෙන් ගිහින් අපට කන් හැන්දෙන් බෙදෙන ගමන් උන්දලා දොදොල්පත්ින් හැන්දි ගාගෙන උන්දලා සවලෙන් බෙදා ගන්න එක තමයි මේ තාකල් කලේ නේද? හෙට කරන්නේ තෝකම තමයි. ඇත්තටම මේ රට ශිෂ්ට සම්පන්න නෑ. අපි මේ ජීවත් වෙන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක නෙවෙයි. ශිෂ්ට සම්පන්න සමාජයක මූලික ලක්ෂණය තමයි පුරවැසියන් අවමානයට ලක්වෙන්ට බෑ කියන එක. පුරවැසියන් අවමානයට ලක්වෙන්ට බෑ කියන එක. ශීලාචාර සමාජය ගැන මහාචාර්ය අවිශායි මාර්ගලික්, හරිද? අවිශායි මාර්ගලික් මෙන්න මෙහෙම කියනවා. මේ මහාචාර්ය මාර්ගලික් හීබ්‍රූ විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු කියනවා ශීලාචාර සමාජයක සමාජිකයින් එකිනෙකා අවමානයට පත් කරන්නේ නැත. ශීලාචාර සමාජයක සමාජ ආයතන ඒ රටේ මිනිස්යන්ට වෙනස් විදිහට සලකන්නේ නැත.
වෙනස් විදිහට සැලකීමම අවමානයට හේතුවක් වේ කියලා. දැන් ඇත්තටම අපේ ඡන්දයෙන් පත් වෙලා අප වෙනුවෙන් නීති සම්පාදනය කළ යුතු තැන අපට මොනතරම් වෙනස් ආකාරයකට වෙන් කරලා සලකන ක්‍රම අනුගමනය කරනවාද කියලා අප තේරුම් ගත යුතුයි. හරිද? හොඳම උදාහරණය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තිට රුපියල් ලක්ෂ 50යි, දිනිත් ඉඳුවරට රුපියල් ලක්ෂ 5යි. ඒකත් අර සානුකම්පිත නිසා නැත්තම් 75,000යි. මීටත් වඩා අවමන් සහගත සැලකිල්ලක් තවත් කොයින්ද කියලා අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ප්‍රවෘත්ති අවසන් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. ආටි ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.